තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඇයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ හැමදෙනාම මේ මොහොතේ ශ්‍රද්ධාවන්ත සිතින් සංසුන් හිතින් සෝදානම් වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට මහා කරුණාවෙන් දේශනා කරන්න යෙදුන ඒ දුක් නිවන ශ්‍රී සද්ධර්මය අපගේ ශක්ති ප්‍රමාණය හැටියට දේශනා කරන්නත් ඔබගේ ඥානයේ ප්‍රමාණය හැටියට ශ්‍රවණය කරන්නත් ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මූලික පරමාර්ථය වෙන්නේ මිනිස්සෙක්ව නිදහසටපත් කිරීම. දැන් අපි දකින්නවානේ මේ දවස්වල මුළු රටේම හැමෝම මේ නිදහස වෙනුවෙන් අරගල කරනවා. තමන්ගේ ජීවිතය ඒ වගේම ඒ ජීවිතේ පවත්වන්න ඕනේ. ඒ ජීවිතේ පවත්වන්න නම් අපිට ආහාර ඕනේ. ඉතින් මිනිස්සු අපිට තේරෙනවා ඒ නිදහස ලබා ගන්න සතුටින් ජීවත් වෙන්න අරගල කරනවා සටන් කරනවා. ඉතින් අපි මේ වෙලාවේ ගවේෂණය කරලා බලමු බුදුරජාණන් වහන්සේ අපිට මොකද්ද සැබෑ ලෙසම මේ ආධ්‍යාත්මික නිදහස කියලා දේශනා කළේ. ඉතින් අපි කෙනෙක් සැබෑ ලෙසටම ජීවිතේ නිදහස කියන එක අත්විඳින්න නම් නිදහස කියන එක භුක්ති විඳින්න නම් කෙනෙක් නැවත වතාවක් එයාගේ මුල් ස්වභාවයට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මුල් ස්වභාවය තමයි අපිට පිරිසිදු සිහියක් තිබ්බා. ඊට පස්සේ කාලයත් එක්ක අපි මේ ලෝකයත් එක්ක සම්බන්ධතා පවත්වන්න ගත්තට පස්සේ ආයතන වලින් අරමුණු ගන්න ගත්තට පස්සේ ඒ පිරිසුදු සිහිය මුලා වෙන්න පටන් ගත්තා. දැන් අපේ සාමාන්‍ය පෘථග්ජන මනසක තියෙන සිහිය මුලා වෙලා සිහිය නැත්තේ නෑ. අපි හැමෝගෙම යථා ස්වභාවය තමයි සිහිය කියන එක. හැමෝගෙම යථා ස්වභාවයේ සිහිය වුණාට දැන් හරියට අර හඳක් කළු වලාකුලකින් වැහිලා පවතිනවා වගේ අපිට දැන් වෙලා තියෙන්නේ අපේ සිහිය අර අරමුණු වලට බැඳිච්ච ලෞකික සිතෙන් වැහිලා තියෙනවා. ඇත්තටම දැන් අපිට තියෙන්නේ කරන්න සිහිය කියලා අමුතුවෙන් වඩන්න දෙයක් නෑ. සිහිය අපි හැම කෙනාගේම පවතින යථා ස්වභාවය. දැන් අපිට තියෙන්නේ මේ මුලාව අයින් කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි උපදිද්දි අපි හැමෝටම තිබ්බේ ප්‍රභාස්වර සිතා. ප්‍රභාස්වර ස්වභාවයක් අපේ තිබ්බා.
ඒ ප්‍රභාෂර හරියට නිකන් රත්තරම් වාජනයක් වගේ. ඒ රත්තරම් වාජනයක් වගේ තිබ්බ ප්‍රභාෂර සිත කාලයත් එක්ක මොකද උනේ, මේකේ දූවිලි බැඳුණා. දූවිලි බැඳිලා කිලිට වුණා. අන්න ඒ වගේ තමයි අපේ ප්‍රභාෂර සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආගන්තුක උපක්ලේශයින්ද කිලිටි වෙලා තියෙන්නේ. ඉතින් මේ ආගන්තුක උපක්ලේශ නිසා කිලිටි වෙච්ච හිත දැන් අපිට තියෙන්නේ අය අර ප්‍රභාෂර බව මතු කරන්න කියලා දැන් අමුතු වෙන රත්තරම් වාදනයක් හදන්න ඕනේ නැහැ. කොහොමත් තියෙන රත්තරම් වාදනය කියන්නේ රහත් සිත තියෙන්නේ අපි තුල. හැබැයි මේ කිලිටි ටික පොඩක් දූලි ටික ඉවත් කරන්න ඕනේ. ඒ දූවිලි ටික ඉවත් කරන්න තමයි මාර්ගයක් තියෙන්නේ, ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒක හරියට හොඳට කල්පනා කරන්න අපි ටිකක් හොඳට දාඩිය දැම්මට පස්සේ අපි කොහේ හරි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා හරි සෙල්ලම් කරලා හරි දාඩිය දැම්මට පස්සේ අපි ඇඟ පිරිසිදු කරනවා කියලා කරන්නේ සබන් කෑල්ලක් අරගෙන අර ගෑවිච්ච දූවිලි ජරාව ටික අරින් කරන එකනේ, ඇඟේ දාඩිය ටික ඉවත් කරන එකනේ. නැවත ශරීරයේ මුල් ස්වභාවයට පත් කළා. අර ඇඟේ අර ජයවිච්ච කුණු මඩ දූවිලි සුද්ධ කළා. ඒ වගේ කෙනෙක් සත්‍ය අවබෝධ කරනවා කියන්නේ, කෙනෙක් නිවන් දකිනවා කියලා කියන්නේ නැවත එයාගේ සිතේ මූල ස්වභාවයට පත් වෙනවා, පිරි ප්‍රභාස්වර ස්වභාවයට පරිවර්තනය වෙනවා. දැන් එතකොට ඉතින් මට තේරෙන විදිහට මිනිස්සෙක් සැබෑව නිදහස ලබන්නේ සැබෑ ලෙසම මිනිස්සෙයිට නිදහස විඳින්න පුළුවන් වෙන්නේ නැවත ඒ මිනිස්සයා මුල් ස්වභාවයට පත් වුණාට පස්සේ. ඒ මුල් ස්වභාවයට පත් වුණාට පස්සේ මිනිස්සෙක් සැබෑ ලෙසම කරුණාවන්ත වෙන්න ගන්නවා, ආදරණීය වෙන්න ගන්නවා. හැබැයි අපේ මුල් ස්වභාවයට අපේ පිරිසිදු ස්වභාවයට පත් වෙන්න දෙන්නේ නැහැ. අපේ දැන් මමත්වයේ මොකද කරන්නේ, අපි හැම වෙලෙම අපි අනිත් අයට වඩා සුවිශේෂී කෙනෙක් වෙන්න ඕනේ කියලා හැම වෙලෙම අපේ ජීවිතේ තරඟයකට දාලා, මේ තරඟය නිසා අපි ඇත්තටම වෙහෙසටපත් වෙලා ඉන්නේ. බලන්නකෝ මිනිස්සු පුංචි කාලේ ඉඳලා දෙමාපියව ළමයින්ට උගන්වන්නේ තරඟ කරන්න, පන්තියේ පළවෙනියා වෙන්න. ඉස්කෝලේ ගියත් උගන්වන්නේ පන්ති අනිත් අයක තරඟ කරලා එක වෙන්න, හොඳම වාහනේ ගන්න, හොඳම රස්සාව කරන්න, සුවිශේෂී කෙනෙක් වෙන්න. අපිට කියන්නේ නැහැනේ පුතේ ඔයත් සාමාන්‍ය මිනිස්සු අතර සාමාන්‍ය මිනිහෙක් වෙන්න. අපිට කියන්නේ වැලි කැට අතර මැණිකක් වෙන්න කියලා. ඒ වුණාට වැලි කැට අතර වැලි කැටයක් වෙන්න කියලා අපිට උගන්වන්නේ. ඒ මොකද අපිට පුංචි කාලේ ඉඳලා අපේ අර ප්‍රවාසර මනස මෙකුවා. ඒ මකන්නේ අපිට කිව්වා පුතේ ඔයාගේ ආගම තමයි උසස් මාගම, අනිත් ඒවා පහත්. ඔයාගේ ජාතිය තමයි උසස්ම ජාතිය, අනිත් ජාති ඊට වඩා පහත් ජාති කියලා හැම වෙලේම අපිට අපේ දෙමාපිය විසින් ඉගැන්නුවා. අහවල් මිනිස්සු පහත්, අහවල් ජාතිය පහත්, අහවල් ආගම පහත්, අපේ එක තමයි උසස්ම එක කියලා අපේ මනස තත්වාරෝපණය කළා. අපි කියන්නේ අපිට මේ ලෝකය කඩලා කඩලා පෙන්නුවා. අපි කියන්නේ පෘතක් කියලා. පෘතජ්ජන කියන්නේ බෙදලා වෙන් කරා ලෝකය. ආගම් වශයෙන් වෙන් කළා, ජාති වශයෙන් වෙන් කළා. හැබැයි අපි පුංචි කාලේ හොඳට බලන්න අපි හිටිය අර මඩොල් දුවේ සින්දුවක් තියෙන්නේ, වැට කඩ උළු නැති සීමා මායින් නැති අපේම අපේම අපේ ලෝවා. අපි හැම කෙනෙක්ම අපිට වැට කඩවලු තිබ්බේ නැහැ, අපිට අල්ලපු ගෙදරයි අපේ ගෙදරයි කියලා වෙනසක් තිබ්බේ නැහැ. ඕනෑම ගවත්ත කර ගිල රඹුටන් ගස්වල නගිනවා, ජම්බු ගස්වල නගිනවා. අපි කිසිම ભેදයක් නැතුව අපිට උසස් පහත් කියලා එකක් තිබ්බේ නැහැ. අපි දන්නේත් නැහැ කුලේ මොකක්ද දන්නේත් නැහැ, ජාති මොකක්ද දන්නේත් නැහැ. අපේ පුංචි කාලේ අපි පුදුම මනුෂ්‍යත්වයක් තිබ්බා. අපිට පුදුම ආදරණීය බවක් තිබ්බා. අපි හරි නිදහසේ හිටියා. ඊට පස්සේ අපේ ඇතුළට දැම්මා මේවා පුතේ හොඳයි, මේවා නරකයි, මේවා ලස්සනයි, මේවා කැතයි.
කියලා අපිට ලස්සන කැත හොඳ නරක මේ හැම දෙයක්ම ඉගැන්වුවා. මේ හැම දෙයක්ම ඉගැන්වුවට පස්සේ අපේ මනස සංවර්ධනය වෙන්න ගත්තා. අපිට කිව්වා මේ ලස්සන සංගීතය මේ අපේ සංස්කෘතික සංගීතය නැටුම. ඊට පස්සේ අපි මොකද කරන්නේ ටික 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 අපි මනස නිර්මාණය කරගත්තා. අපි මනසක නිර්මාණය වුණාද කියලා හොයන්න තියෙන සාක්ෂිය තමයි අපිට තියෙනවා. මම දකින්න ආස දේවල් තියෙනවා, මම දකින්න ආස නැති දේවල් තියෙනවා. මං ආශ්‍රය කරන්න ආසයි ඉන්නවා, ආශ්‍රය කරන්න ආස නැති අය ඉන්නවා. මං යන්න කැමති තැන් තියෙනවා, යන්න ආස නැති තැන් තියෙනවා. මං කන්න කැමති කෑම තියෙනවා, මං කන්න අකමැති කෑම තියෙනවා. දැන් අපිට ටික 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 මානසික ලෝකයක් නිර්මාණය වෙන්න ගත්තා. අපි ඒකට කියනවා ධර්මයේ සංස්කාර ලෝකය කියලා. අපි හිතින් හදාගත්ත ලෝකයක්. දකින්න කැමති, අහන්න කැමති, අහන්න අකමැති, විඳින්න කැමති, විඳින්න අකමැති, හිතන්න කැමති, හිතන්න අකමැති කියන මේ කියන මානසික ලෝකය අපේ තුළ හැදෙන්න ගත්තා. දැන් අපිට මානසික ලෝකයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න තියෙන සාක්ෂිය තමයි බලන්න අපිට සැරින් සැරේට රාගය ඇවිල්ලා වද දෙනවා. මේක අයිති කරගන්න, මේක ඔයාගේ කරගන්න. සමහර අපිට කේන්ටි කියලා මෙයාව දකින්නත් එපා, මේ මිනිස්සය කඩන්නවත් අහන්න එපා. සමහර ඒවා අපි ප්‍රතික්ෂේප කරන. ඒ අපිට මානසික ලෝකයක් තියෙන හින්දා. හරියට අර ප්‍රභාස්වර සිතේ ස්වභාවය තමයි ඒක රබර් බෝලයක් වගේ. බලන්න රබර් බෝලයක් බිත්තියට ගැහුවාම ගහපු තැන අහපව් එනවනේ තමන්ගේ පැත්තට බෝලේ. ඒ බිත්තිය ඇලවිලා තියෙන්නේ නෑනේ. බිත්තිය ඇලවිලා බිත්තිය රැඳිලා තියෙන්නේ ගහපු ගමන් අනිත් පැත්තට එනවා. ආන්ගේ වගේ තමයි අපිට අර ප්‍රභාස්වර හිතක් තියෙන කාලේ අපි කිසිම අරමුණක බැඳුන්නේ නෑ. දකිනවා, අහනවා, විඳිනවා එච්චරයි. එතනින් එහාට ලොකු බැඳීමක් නෑ. හැබැයි ඊට පස්සේ අපි ඇත්තටම ගැන ලොකු විස්තර දන්නේ නැහැ. අපිට අපි මොනව හරි දැක්කොත් ඉතින් ළමෙක් ඒක දකින්න එච්චරයි. ඒ ළමයට ඇහෙනව එච්චරයි. ඊට පස්සේ අපි ලොකුණාට පස්සේ අපි මේ ටික ටික යන්න යන්න මේ දකින්න දේවල් වලට මනසින් අර්ථකථන දෙන්න ගත්තා. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා මං ආස කෙනෙක්, මෙයා මං ආස නැති කෙනෙක් කියලා අර්ථකථන දෙන්න ගත්තාම ඒ අර්ථකථන වලටම අපි බැඳුණා ගිහිල්ලා. උදාහරණයක් විදිහට මේ විදිහටකො දැන් අපි ගම්බුක ක්‍රිකට් මැච් එකක්. අපි ක්‍රිකට් මැච් එකක් බලද්දි බලන්න දැන් ඉන්දියාවයි ලංකාවයි ක්‍රිකට් මැච් එකක් යන වෙලාවේදී ඉන්දියාවේ ඉස්තර විචාරකයෙක් සහ ලංකා ටීම් එකට සපෝට් කරන විචාරකයෙක් ගත්තාම ඔන්න අපිටම ඉන්දියාවේ ක්‍රීඩකයෙක් හයක් ගහනවා. එතකොට ඉන්ද්‍රියාවේ විස්තර විචාර කරන කෙනාගෙන අපි හයක් ගැහුවා. දැන් අපිට ජයග්‍රහණය කරන්න තව ලකුණු මෙච්චරයි ඕනේ. දක්ෂ හයේ පාරක් කියලා ඒක වර්ණනා කරනවා. හැබැයි ලංකා විචාරක අපරාධේ අපිට මෙච්චර ගැහුවොත් එහම අපි මැච් එක පරාද වෙන්න පුළුවන්. අපේ රැකීම හොඳමදි කියලා, බෝලේ හොඳමදි, හරියට බෝලේ වැටුන්නේ නැහැ ඒකයි ගැහුවේ කියලා මේ එකම මැච් එක, එකම ක්‍රිකට් මැච් එක විස්තර දෙකක්. පිට්ටනිය එක කට්ටියක් හයක් ගහද්දි එක කට්ටියක් උඩ පයින්නවා හුරේ කියලා තව කට්ටියක් මූණ එල්ල ගන්නවා. දැන් එතකොට බලන්නකෝ එකම මැච් එකේ දෙගොල්ලක් දකින්නේ මැච් දෙකක්. විස්තර විචාර දෙකක්. හැබැයි හොඳට බලන්න දැන් ඕක කැමරා කරන කැමරාව. කැමරාව එහෙම මැච් දෙකක් දකින්නේ. කැමරාව සම්පූර්ණ වීඩියෝ කරනවා. ඒ හින්දා ඒකනේ තර්ඩ් අම්පයර් එයාගේ විනිශ්චය දෙන්න ගන්නේ කැමරාවෙන් දෙන දත්තරිකනේ. මොකද කැමරාව පක්ෂපාතීනේ. අන්නේ වගේ තමයි අපේ ආයතන හය පුංචි කාලේ කැමරාවක් වගේ තිබ්බේ. හැබැයි අපි ලොකු වෙන්න අපිට කවදාකවත් පේන දේ ගැන කියන්නේ
ඇහෙනදේ අපි කියන්නේ අපි මොනවදෝ අපි ඒකට දාපු අර්ථකථන තමයි කියන්නේ. මේක හොඳයි මේක නරකයි ඒ කියන්නේ කවදාකවත් පොඩි ළමයට බොරුවක් කියන්න තේරෙන්නේ නැහැ. වැඩිහිටියෙට ඇත්තක් කියන්න තේරෙන්නේ නැහැ. මොනවා හරි ඒක ඒ පේන දෙයට අතිශෝක්තියක් දානවා. ඇහෙන දෙයට අතිශෝක්තියක් දානවා. එයාලා මොකක් හරි හිතාගත දෙයක් කියනවා. ඒක තමයි අපි කියන්නේ මේ අපි වැඩිහිටි වෙන්න 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 මේ අපි මානසික ලෝකයක් අස්සේ හිර වෙලා. අපි අර අපේ ප්‍රභාෂර මනස මුලා වෙලා දැන් තියෙන අර හදාගත්ත සංස්කාර මනසට. තත්වාරෝපිත වෙච්ච මනසට. දැන් එතකොට දැන් අපි දැන් අහපව් පාරක් මේ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ නිවන් දකින්නවා කියලා කියන්නේ අපි අර තත්වාරෝපිත වෙච්ච සංස්කරණය කරන ලද සංස්කෘතික මනසින් අයින් වෙලා නැවත අපේ මූල ස්වභාවයට පත්වෙන එක. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඔබ වහන්සේ මෙහෙම කිව්වහම දැන් අපි කොහොමද අපේ මුල් ස්වභාවයට පත්වෙන්නේ? ඒක නම් අපි නිදහස. දැන් හිතන්නේ දැන් බලන්නකො දැන් මිනිස්සු හිතන් ඉන්නේ නිදහස කියලා ඔවුන් මොනවහරි කාට හරි බැඳීමක් හදාගත්තාම එයාම මට ඕනේ, ඒ කෑමම මට ඕනේ. ඒක නැතුව මට බෑ. ඒක ලබා ගැනීම නිදහස කියලා හිතනවා. ඇත්තටම මේක වහල් වීමක්. හරියට තමන් අර ගොම්බෙට්ටක් වගේ වෙන එකක්. දැන් ගොම්බෙට්ටක් පිටියට ගහුවොත් රබර් බෝලේ වගේ නෙවෙයි පතාස් ගාලා ගිහලා ඇලිලා හිටිනවනේ. ඇලිලා ඒ පිටියේ හැඩේ අර ගන්නවා. ඒ වගේ තමයි පෘථජ්ජන හිත හරියට ගොම්බෙට්ටක් වගේ. දකින දකින අරමුණු වල බැඳෙනවා ගිහිල්ලා. අහන අහන අරමුණු වල ගිහිල්ලා බැඳෙනවා. බැඳිලා ඒක මට ඕනේ, ඒක මගේ කරගන්න ඕනේ. ඒ දේ නැතුව මට බෑ. ඒ කෑමම ඕනේ, ඒ රෝසමලම ඕනේ, ඒ ගැහැණියම ඕනේ. ඉතින් එයා හිතන්නේ එයාට නිදහස ලැබෙන්නේ එයා ලැබුණොත් කියලා. ඒ කෑම කණ්ඩ ලැබුණොත් කියලා. එයාට තේරෙන්නේ එයා කොච්චර වහල්ද මේ මනසට. එයාට කියලා ස්වාධීනත්වයක් නැහැ. එයාට කියලා නිදහසක් නැහැ. අර හිත කිව්වහම මෙහෙට වරෙන් චූම්පාන් එහෙට දුවනවා. අරහෙට පළයන් චූම්පාන් ගම එහෙට දුවනවා. නිකන් හරියට වැඩකාරයෙක් වගේ, දාසයෙක් වගේ, වහල් සේවයට අරන් වගේ. ඉතින් තමන්ගේ දනිස් පොල් කඩ දෙක ගෙවෙන කම්ම දුවනවා. ඒ කියන්නේ යාට නිදහසක් නැහැ. සැනසෙල්ලක් නැහැ. ඉතින් එතකොට ඇත්තටම සැබෑම නිදහස කියලා කියන්නේ නැවත මම මගේ මුල් ස්වභාවයට පත් වෙනවා. මම මේ අරමුණු වලට බැඳිච්ච හිතින් නිදහස් වෙනවා. මේක තමයි නිදහස කියලා කියන්නේ. එතකොට අපි හොයාගන්න ඕනේ ඊට පස්සේ මාර්ගයක්. මේ නිදහස ලබන ක්‍රමය මොකද්ද? දැන් ඔබ වහන්සේවම කිව්වට මේ අපි ඇත්තටම නිදහස් වෙන්න ඕනේ මේ වහල් වෙච්ච හිතින්, අරමුණු වලට බැඳෙන හිතින්. කිව්වට අපි කොහොමද ඕකේ ගැලවෙන්නේ? ඒකට මම මෙන්න මෙහෙම කීපයක් කියන්නම් උපක්‍රම. දැන් මුලින්ම කියනවානේ ධර්මයේ විවේහිත ඉස්සෙල්ලාම කාය විවේකයකටපත් වෙන්න. ඊට පස්සේ කියනවා චිත්ත විවේකයකටපත් වෙන්න. ඊට පස්සේ උපදි විවේකයකටපත් වෙන්න. ඉස්සෙල්ලා කායිකව නිදහස් වෙන්න. ඊට පස්සේ මානසික නිදහස් වෙන්න, සිත නිදහස් කරගන්න. ඊට පස්සේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු. ඇත්තටම අපි කාය විවේකයට පත් වෙන්නේ කොහොමද? කයේ නිදහසට පත් වෙන්නේ කොහොමද? ඒකෙදි මෙන්න මෙහෙම මම ඔබට කියන්නම් උපක්‍රමයක්. ඔබ දවස පුරාම දෛනික ජීවිතයේ කයින් කරන ක්‍රියා තියෙනවානේ. කියන්නේ අපි කියන්නේ තමන්ගේ භෞතික ක්‍රියාකාරකම්. ඒ භෞතික ක්‍රියාකාරකම් කරද්දී ඒ හැම භෞතික ක්‍රියාකාරකමක්ම සිද්ධියක් විදියට දකින්න. දැන් උදාහරණයක් කියන්නම්. ඔන්න ඔබට උදේ වැඩට යන්න තියෙනවා. උදේ නැගිට්ටා. උදේ නැගිටලා තේ එක බොන්න යනවා. තේ එක බොන්න යද්දී කෝපේ වැටුණා. කෝපේ කැඩුණා.
ඊට පස්සේ ඔබ කියන අයියෝ මහා කාලකන්ණි දවසක් අද කෝපෙත් කැඩුනනේ. ඊට පස්සේ ඔන්න වාහනේ ස්ටාර්ට් කරන්න යද්දි වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. වාහනේ කැඩිලා. හොද්දටම වැස්ස. දැන් හොද්දටම වහිනවා. ඊට පස්සේ යාළුවෙට කෝල් එකක් ගත්තට පස්සේ ආන්සර් කරන්නේ නැහැ. ඉතින් අපි කියනවා මේ යාළුවෝ ඕන වෙලාවටම ෆෝන් එක උස්සන්නේ. මහා ජරා දවසක් අද උදේ ඉඳලා වැස්ස. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට අද වැඩට යන්න විදියක් නැහැ. කියලා ඉතින් අපිට උදේ පාන්දරම මල පැනලා තියෙනවා. අපිට උදේ පාන්දරම කේන්ති ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී මම ඔබට කියන්නේ ඔබ ටිකක් කල්පනා කරන්න. දැන් අපි හොඳට බැලුවොත් එහෙම අපි දැන් මාර උදේ පාන්දර කේන්ති කියලා දුක් විඳිනවානේ. මොහොතක් ඉඳන් දැන් කෝප්පේ වැටුන එක තුල දුකක් නැහෙනි. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති එක තුල දුකකුත් නැහෙනි. ඇත්තටම මේ භෞතික ලෝකේ හරි අහිංසකයි. ඉතින් භෞතික ලෝකේ තුල එහෙම දුකක් දෙන්නේ නැහැ කොහෙවත්. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. යාළුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ ටික සිද්ධි ටිකක්නේ තියෙන්නේ. කෝප්පේ කැඩීමත්, වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති එකත්, වැස්සත්, යාළුවා ෆෝන් එකට ආන්සර් කරන්නේ නැති එකත්. මේක අපි සිද්ධියක් කියලා බලන්නේ නැතුව, සිද්ධියක් විදියට දකින්නේ නැතුව අපි ඒකට දානවනේ අර්ථකථන. අද මහ ජරා දවසක් මටමයි මේවා වෙන්නේ, ඕන වෙලාවක යාළු උස්සන්නේ නැහැ කියලා මම අර ඒකෙන් අර්ථකථන දෙන්න ඒ සිද්ධියට ගැන කල්පනා කරන්න තමයි ඇත්තටම අපි දුක එන්නේ අපිට. නැත්තම් මට හිතෙන්නේ අපේ මුළු ජීවිතේම කියන්නේ නිකන් හරියට ෆිල්ම් එකක් වගේ. දැන් චිත්‍රපටියක් බලද්දී නිකන් රෙකෝඩ් කරපු, එඩිට් කරපු සිද්ධි ටිකක් නේ යන්නේ. ඇත්තට මෙතන නෑනේ මැරෙන කෙනෙක්, ඉපදිච්ච අය, ඩිවෝස් වෙන අය, බඳින අය. නිකන් ෆිල්ම් එකේ එඩිට් කරපු සිදුවීම් ටිකක් යනවා. හැබැයි බලන්නකෝ මේ ෆිල්ම් එක බලද්දී අපි අඬනවා, හිනා වෙනවා, බය වෙනවා. ඇත්තට මේක බය වෙන්න දෙයක් තිබ්බද? අඬන දෙයක් තිබ්බද? නිකන් සිද්ධි ටිකක් එච්චරයි. ඒ වුණාට අපි ඒක දිහා බලන්නේ අපි ඒකට ඇඩ් කරනවා එකේ වරයම් යා මැරෙයිද දන්නේ, අම්මෝ නළුවට ගහයිද දන්නේ. අපි හිතන විදිහට අපි බය වෙනවා. ආන් ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි ජීවිතය කියන්නේ ෆිල්ම් එකක් වගේ නිකන් එඩිට් වෙච්ච සිදුවීම් ටිකක් යනවා. අපි මේක දිහා බලන්නේ මොන විදිහටද? බලන විදිහ අනුව අපි දුක් විඳිනවා. බලන විදිහ අනුව අපි ඒකේ සතුට විඳිනවා. හැබැයි ඇත්තටම මේ ජීවිතේ එහෙම කිසිම දුක් වෙන්නවත්, සන්තෝෂ වෙන්නවත් විශේෂ දෙයක් නැහැ. ඔක්කොම දින සිදුවීම් ටිකක් විතරයි. ඒක සිද්ධියක් කියලා බැලුවනම් ප්‍රශ්න ඉවරයි. ඒ වුණාට අපි සිද්ධියක් කියලා බලන්නේ. අපි ප්‍රශ්නයක් විදිහට බලන. ඇත්තටම ජීවිතේ ප්‍රශ්න නැහැ, තියෙන්නේ සිද්ධි විතරයි. ඉතින් එතකොට දැන් මේ හිතන්නකෝ. දැන් ඔබ ආදරය කරන සතෙක්, අපි තුමු ඔබේ ගෙදර ඉන්න හුරතල් බල්ලා කියලා. ඔබේ ගෙදර ඉන්න හුරතල් බල්ලා මැරෙනවා. සිද්ධියක් නෙවුනේ ඒක. මගේ ගෙදර හිටපු හුරතලේට හැදි කරපු බල්ලා මැරුණා. ඉතින් එතකොට ඒ වුණාට අපි දරන්නේ දැන් මට ඌ නැතුව හරි පාළුයි, මට හරි තනි, මං දැන් කොහොමද ඉන්නේ? අපි දුක් වෙනවා. අපි ගිහිල්ලා ආයෙත් බල්ලෙක් හදනවා. ඉතින් ආයෙ තව දුකක් හදා ගන්නවා. හොඳම දේ තමයි බල්ලා නැති වුණා. ඉතින් මේක මට ප්‍රශ්නේ නම් ප්‍රශ්නේ තියෙන තැන තමයි උත්තරේ. ඒ ප්‍රශ්නේට කිඳා බහින්න. බල්ලා නැති වුණා නම් බල්ලා නැති වුණා කියන වේදනාව නම් දැන් හිතේ තියෙන්නේ. ඒ වේදනාවත් එක්ක ඉන්න. ඕක නැති කරන්න තව තව බල්ලෝ හදන්න ගියොත් ආයෙත් දුක් විඳින්න වෙනවානේ. ඊට වඩා හොඳයි හරි බල්ලා නැති වුණා එච්චරයි. සිද්ධියක් එච්චරයි. ආයෙත් බල්ලෝ හොයන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ ජීවිතේ තනිකම දැවුණා නම් තනිකමයි කියලා දැනගෙන ඉන්න. අපි හැම වෙලේම දෙයක් සිද්ධියක් කියලා බලන්නේ නැතුව, එහෙම එයා නැතුව මට ඉන්න බෑ, මට පාළුයි, මට ජීවත් වෙන්න බෑ කියලා තව තව අරමුණු හොයනවා. ඉතින් ආයේ ඒක වෙනස් වීම දුක විඳින්න ඕන. ඒ නිසා අපි කරන්නේ ජීවිතේ දිහා
හැම දෙයක්ම සිද්ධියක් විදිහට බලනවා. ඒ වගේම තමයි අපි ජීවිතේ දිහා බලන්නේ ආදේශක, කියන්නේ අපි භෞතික ලෝකයේදී අපිට ආහාර ඕනේ ජීවත් වෙන්න. ආහාර ඕනේ, ඉන්න තැනක් අවශ්‍යයි, හේවණක් ඕනේ. හැබැයි අපි කරන්නේ දැන් මානසික ලෝක තියෙන කට්ටිය ඒ ආදේශක වලට බැඳෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් ඔබට තේ එකක් ගෙල්ල දෙනවා. ඔබට තේ එකක් ගෙල්ල දුන්නාට පස්සේ ඔබ කියනවා, "හපෝ මේකේ මේ තේ එකේ නම් හැමතෙම සීනි වැඩි. තේ එකක්වත් හදන්න දන්නේ නැද්ද?" හැබැයි තව කෙනෙක් කියනවා, "අයියෝ මේ තේ එකට සීනි මදිනේ. තේ එකක් හදන්න දන්නේ නැද්ද?" කියලා. තව කෙනෙක් කියනවා, "මේ තේ එකේ සීනි ගානට තියෙනවනේ. නියම තේ එකක්." දැන් බලන්නකො, එක්කෙනෙක් කියනවා මේ තේ එකට සීනි වැඩි කියලා. තව කෙනෙක් කියනවා තේ එකට සීනි මදි කියලා. තව කෙනෙක් කියනවා තේ එකේ සීනි ගානට තියෙනවා කියලා. මං අහන්නේ ඇත්තටම තේ එකට සීනි වැඩිද අඩුද ගානටද? එහෙම එකක් නැහැ. අපි ගෙදර තේ බීලා මතකයක් තියෙනවානේ. අපි ගෙදර ඉඳලා තේ බීලා මතකයක් තියෙනවා. අපි ඒක එක සංසන්දනය කරනවා. අපෝ මං තේ බීලා තියෙන්නේ මේ ගානට සීනි දාලා. එතකොට අපි තේ බොනවා නෙමෙයි, තේ හිතනවා. තේ තියෙන්නේ බොන්න මිසක් කල්පනා කරන්න නෙමෙයි. අපි අර අතීතයත් එක්ක වර්තමානයේ සංසන්දනය කර 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 ගැටෙන්න ගන්නවා. අපි දන්නවා දැන් මට තිබායේ තියෙන එක බිව එච්චරයි. දැන් අපි හිතමු අපි බඩගිනි. බඩගිනි වුණාම ඇත්තටම අවශ්‍ය බඩ පිරුණාම ඇතිනේ. මට බඩගින්නක් ආව නම් මට බඩ පිරුණාම ප්‍රශ්න ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට, අපි යනවා කඩේකට. අපි කඩේකට ගිහිල්ලා අපි කියනවා මට බඩගිනි, මං දවල්ට කාලා නැහැ, මට බත් දෙන්න කියලා. බතුයි වතුරේකුයි දෙන්න කියලා කියනවා. මේ කඩේ බතුත් නැහැ වතුරත් නැහැ, තියෙන්නේ පානුයි කොකාකෝලයි කියලා. පානුයි කොකාකෝලයි කියලා එයා කියනවා, මම ජීවිතේට පාන් කන්නේ නැහැ, මං කොකාකෝල වගේ නරක බීම බොන්නෙම නැහැ, මට එපා කියලා යනවා. තව කෙනෙක් කියනවා, එයාත් කියනවා බඩගිනි බත් දෙන්න කියලා. එයා කියනවා බත් නැහැ වතුරත් නැහැ, තියෙන්නේ කොකා කෝලයි පානුයි කියලා. එයා කියනවා හා කමක් නැහැ දෙන්න, මට බඩ පිරුණා නම් එච්චරයි. මං කියන්නේ සත්‍යයට ඔය දෙන්නගෙන් ළඟ අර පානුයි කොකා කෝල බිබු කියලා. දැන් ඔබ හිතන්න එපා පාන් කාලා කොකා කෝල බිව්වම නිවන් දකී කියලා. විශේෂයි තමයි අර දෙවෙනි කෙනාට, එයාට බඩගින්නට හැඩයක් තිබෙනවා, මට බඩගිනුනම මේවම කන්න ඕන කියලා. තියෙන්නේ මොකක් කරි කෑවා. අන්න එතකොට යාට විශේෂ, කියන්නේ ආදේශයකට බැඳිලානේ. අපි කියනවනම් මට බුදිය ගන්න රැයට මේ වගේම ඇඳක් ඕනේ. එහෙම හොයන කෙනා එයා ඒ ආදේශයකට බැඳිලා, මට අඳින්න මේ විදිහටම ඇඳුම් ඕනේ. එතකොට යාට නිදහසක් නැහැ. අනික යාව ලේ, දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සුබරෝ කියලා කරණීම සූත්‍රය, කියන්නේ යාව පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ නැයි. අර හැඩයක් හදාගත්තාම හරි අමාරුයි. මොකද එයාට කණ්ඩ ඒ ජාතියෙම බිම වර්ග ඕනේ, ඒ ජාතියෙම බත් ඕනේ, ඒ ජාතියෙම ඇඳන් ඕනේ, ඒ ජාතියෙම බේතේත් ඕනේ, ඒ ජාතියෙම ඇඳුම් ඕනේ. බලන්න ඒ වගේ කෙනෙක්ව පෝෂණය කරන්න කොච්චර අමාරුද ඒ වගේ කෙනෙක් නඩත්තු කරන්න. ඒ නිසා බුද්ධ ශ්‍රාවකය කියලා කියන්නේ එයා නිකන් වතුර වගේ. වතුර කොයි වෙලාවකවත් වතුරට හැඩයක් නැහැනේ. අපි ඇහුවොත් එහෙම වතුරේ හැඩේම ගත්ද කියලා, ඇත්තටම වතුර හැඩයක් නැහැ. කෝප්පයකට දැම්මොත් කෝප්පේ හැඩේ ගන්නවා, භාජනයක හැඩේ දැම්මොත් භාජනයක හැඩේ ගන්නවා. එයාට ඇත්තටම හැඩයක් නැහැ. හරියට නිකන් බුද්ධ ශ්‍රාවකෙක් පොඩි ළමයෙක් ළඟට ගියාත් දැම්මම, පොඩි ළමයි ළඟට ගියාම පොඩි ළමයි වගේ සෙල්ලම් කරලා ඉන්න. ඒ වෙලාවේ අනිච්ච දුක්ඛ අනාත්ම ගැන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ එයාව ගිහිල්ලා වැඩිහිට නිවාසෙකට ගිහිල්ලා දැම්මොත් අර ආච්චිලා අම්මලා අනිච්චන් දුක්ඛන් කියනවා. එයා තා අනිච්චන් දුක්ඛන් සංසාරේ කියලා ඉන්නවා. ඒ වගේ එතකොට අපි හෙව්වොත් ඒ එයා මොන වගේද, එයා පොඩි ළමයෙක් වගේද, වැඩිහිටියකද, එහෙම එකක් නැහැ. එයා හරියට තැනේ හැටියට, අපි කියන්නේ වැල යන පැත්තේ මැස්ස ගහනවා කියලා, ඒ තැනේ හැටියට ටක් ගාලා හැඩ ගහනවා.
ඒ තියෙන පරිසරයට, ඒ තියෙන කෑමවලට, ඒ තියෙන මිනිස්සුන්ගේ ස්වභාවයට අපි කියන්නේ. එතකොට අන්නේ වගේ කෙනෙක් හරි නිදහස්. එයාට එතකොට එයාට හැඩයක් නෑ. එයා තේ බොන්න ගියත් මේ විදිහෙම තේ ඕකේ ඕල්කෙල ඉල්ලන්නේ නෑ. කන්න ගියා. එතකොට එයාට තේරෙනවා එයාට හරි නිදහස් බව. දැන් මම ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර වගේ මම මිනිස්සු ආශ්‍රය කරන්න ගියාම මේ විදිහේ මිනිස්සු ඉස්සරහයි ආශ්‍රය කරන්නේ නෑ. ඕන තැනකට ගියාම මෙතන ඉන්න දේශපාලනය කතා කරන අයනම් ගිල දේශපාලනය කතා කළා. සින්දු කියන අයනම් සින්දු කිව්වා. ධර්මයේ සාකච්ඡා කරන අයනම් ධර්මයේ සාකච්ඡා කළා. එයා හරි නිදහසේ ඉන්නවා. එයා කිසිම හැඩයකට හැඩ ගැහිලා නැහැ. එයා වතුර වගේ, එයාගේ ආත්මය වතුර වගේ නිදහස්. හරි. දැන් මේ විදිහට කෙනෙක් එයා කායික වශයෙන් ක්‍රියාකාරකම් කරද්දී එයා මේ එයාගේ ඇතුළ වතුර වගේ හරි නිදහස් බවට පත් වුණාට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරන උතනටත් වඩා තව තියෙනවා නිදහසක්. ඒ තමයි චිත්ත විවේකය කියලා. දැන් සිතේ විවේකී බව. හරි. දැන් අපි බලමු කොහොමද මේ සිතේ නිදහස ලබා ගන්නෙ අපි. සිතේ අපි නිදහස් බවට පත් වෙන්නේ කියලා. දැන් උදාහරණයක් මම කියන්නම් මෙහෙම. ඔබ පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න එක වෙලාවකදී එක වැඩක් කරන්න. දැන් බලන්නකෝ සමහර කට්ටිය කෑම කන වෙලාවේ ෆෝන් එකත් ආන්සර් කරනවා, ටීවී එකත් බලනවා. එතකොට එයා කන තැන සම්පූර්ණ අවධානය නැහැනේ. ඔබ කෑම ටිකක් අනුභව කරද්දී බලන්නකෝ සමහර අය කෑම කන වෙලාවේ තමයි ෆෝන් එකේ මැසේජ් බලන වෙලාව, ටීවී එකේ ප්‍රවෘත්ති බලන්නේ. මා ඔබට කියන්නේ කෑම කන වෙලාවයි සම්පූර්ණයෙන්ම පූර්ණව ආහාර ගන්න. ඔබ වාහනේ ඩ්‍රයිවිං කරද්දී 100% ඩ්‍රයිව් කරන්න. ඒ වෙලාවේ ෆෝන් එක ආන්සර් කරන්න එපා. ෆෝන් එක ආන්සර් කරන්න ඕන නම් නැවැත්තුව සම්පූර්ණ ඒකට අවධානය දෙන්න. එක වෙලාවකදී එක වැඩක් කරන්න. මම බලන්නකෝ සමහර අයගේ ওই මානසික ආතතිය කියන රෝග දැන් වැඩිනේ. ඉස්සරහයට එහෙම ලෙඩක් තිබ්බේ නෑනේ. ඇයි කුඹුරට ගියාට පස්සේ දවල් වෙනකම් කුඹුරේ ඉන්නේ? දැන් එහෙම නෙවෙයිනේ. අපි දන්නවා මේ වෙලාවේ ඇමරිකාවට බෝම්බයක් ගැහුවත් ඒක දන්නවා. චීනට මොනව හරි වුණත් දන්නවා. ලෝකේ එහා කෙරවල තියෙන දේත් දේට වැඩි. ඉතින් අපි බර වෙලාවේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ පුළුවන් තරම් ඇවිදිද්දී ඔබේ සම්පූර්ණ අවධානය ඇවිදිනවා කියලා දැනීම තියෙනනේ කයේ. ආන් ඊකට තියාගන්න. ඒ කියන්නේ මං කියන්නේ හොඳම දේ තමයි ඔබ සිතිවිලි වලින් ජීවත් වෙන්නේ නැතුව ශරීරයෙන් ජීවත් වෙන්න ගන්න. දැන් ඔබ මේ රූපවාහිනී ඉස්සරහා මේ දේශනාව අහද්දී පුළුවන් තරම් මුළු ශරීරයෙන්ම දේශනාව අහන්න. තමන්ගේ ශරීරයට අවධානය තියාගෙන ශරීරයේ කියලා තැන ඉඳගෙන අහන්න. ඒ කියන්නේ ශරීරයේ ඉන්නවා කියලා හිතන්න එපා. ඒකත් මනසට ගේන්න එපා. ඇවිදිද්දි ඇවිදිනවා කියලා අභ්‍යන්තර දැනීමක් අපේ තියෙනවානේ. අභ්‍යන්තර ශරීරේ. දැන් මම උදාහරණයක් ගන්නකො. දැන් මම මෙහෙම මගේ අත මෙහෙම ඉස්සරහට කරනවා. මගේ අත මෙහෙම ඉස්සරහට කරාම ඔබට ඔබත් ඔබේ අත පොඩ්ඩක් ඉස්සරහට කරන්නකො. එතකොට ඔබට තේරේ අතේ බර දැනෙනවානේ ඔබට. අතේ බර හිතන්න ඕනේ නෑනේ. අත බරයි කියලා අපි හිතන්න ඕනේ. අතේ බර දැනෙනවා. ඒ වගේ මේ වාඩි වෙලා ඉද්දි වාඩි වෙලා ඉන්නවා බව කියලා දැනීමක් තියෙනවා. සමහරවිට මුළු ශරීරයේම එකම දැනීමක් විදිහට දැනෙන්න පුළුවන්. ආන්ගේ දැනීමට අවධානය තියාගන්න. අන්න එතකොට ඔබට තේරෙයි දැන් සිතිවිලියේ යයි ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහෙනවා යනවා. හැබැයි ඔබ සම්පූර්ණ ඔබේ ශරීරයට අවධානය තියාගෙන ඉන්නේ. ඇවිදිද්දි ඊට පස්සේ කයෙක් හරි කතා කළත් පුළුවන් තරම් ශරීරයේ පැත්තට ශරීරයෙන් කතා කරන්න. ශරීරයට අවධානය තියාගෙන එතනින්නම් කතා කරන්න. ඒ කියන්නේ ඔබ ශරීරයෙන් ජීවත් වෙන්න. එතකොට ඔබේ අර ටික 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 අර සිතිවිලි වලට බැඳිලා යන ගතිය අඩු වෙන්න ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායගත කායානුපස්සනාවේ ඉරියාපත භාවනාව හැටියට. තමන්ගේ ඉරියව්වට සිහිය පිහිටවගෙන කරන්න. ඇවිදිද්දි හිතන්න යන්න එපා. ඇවිදිද්දි ඇවිදිනවා කියන ක්‍රියාව.
වාඩිවෙද්දි වාඩි වෙනවා කියන තැන අවධානය තියාගන්න. හිතද්දි සම්පූර්ණ ශරීරය තුළට අවධානය තියාගෙන හිතන බව දැනගෙන හිතන්න. මේක ඔබ ටික දවසක් කරද්දී එක වෙලාවකට එක වැඩක් කරන්න හුරු වුණාට පස්සේ තමන්ගේ අභ්‍යන්තර ශරීරය දැනීමට සිත තියාගෙන වැඩ කරන්න පුරුදු වුණාට පස්සේ ඔබට මුලදි මේක ටිකක් අපහසු වෙන්න පුළුවන්. හිත ටිකක් දුවයි, සිතුවිලි වලට අහුවෙයි. ඉතින් දුවද්දි දුව කියලා දැනගත්තාම ආයෙන්න ශරීරෙට, ඉබේම ශරීරෙට එයි ඔබ අවධානය. මේ වගේ එතකොට අපි ඔබට කියන්නේ මමත් එක්ක මං ජීවත් වෙනවා. අපි කවදාකවත් අපේ ශරීරයත් එක්ක ඉඳලා නැහැනේ. අපි හැම වෙලේම ඉන්නේ එක්ක තව කෙනෙක් ගැන හිතේ තා. අනාගතේ මට මොනව වෙයිද, මට මේ දැන් සල්ලි ටිකක් එකතු කරගන්න ඕනේ, මං අනාගතේ හොඳ විවාහයක් වෙන්න ඕනේ, ගෙයක් හදාගන්න ඕනේ. හැම වෙලේම එක්ක අනාගතය ගැන හිතනවා. එක්ක මං අතින් මේ පවුකම් වුණා, මං මහ වැරදි කරගත්තා, මං හරියට ඉගෙන ගත්තේ නැහැ කියලා ඔක්කො අතීතය ගැන හිතලා දුක් වෙනවා. එක්කෝ තව කෙනෙක් ගැන හිතනවා, ওই මනුස්සයාට මම දෙකක් දෙනවා ගිහිල්ලා කියලා තව කෙනෙක්ට බැන බැන ඉන්නවා. ඔය වගේ අපි හැම වෙලේම මානසික ලෝකෙක හිර වෙලා හරි හෙම්බත් වෙලා ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දුක නිවන්න තියෙන ඒකායන මාර්ගය හැටියට, විවේකයටපත් වෙන්න තියෙන ඒකායන මාර්ගය හැටියට පෙන්වන්නේ මේ සතිපට්ඨානෙ. ඒකේ මුලින්ම තියෙන කායගත සතිය. ඉතින් ඔබ කායගත සතියට එන්න, ඔබ හොඳට ඔබේ කයට අවධානය පිහිට ගන්න. පුළුවන් තරම් දවසේ වැඩි වෙලාවක් ශරීරයත් එක්ක ජීවත් වෙන්න. සිතුවිලිත් එක්ක ඉන්නවට වඩා, එක එක මනෝලෝකවල ඉන්නවට වඩා කයත් එක්ක ඉන්න. පුළුවන් තරම් එක වෙලාවට එක වැඩක් කරන්න. ලියන වෙලාවට ලියන්න, ලියන එක විතරයි. දේශනාවක් ආද්දි දේශනාව පුළුවන් තරම් ඒකට අවධානයෙන් අහන්න. තමන්ගේ ශරීරය ගැන දැනුවත්කම තියාගෙන දේශනාව අහන්න. මෙහෙම ටික දවසක් තමන් තමන්ගේ ශරීරයට අවධානය තියාගෙන හිටියට ඉඳලා හුරු වුණාට පස්සේ තමන්ට තේරෙන්න පටන් ගනි පොඩි පොඩි සමහර වෙලාවට අමතක වීම් ටිකක් එයි. ඇයි දැන් අපි අර වැඩිපුර අවධානය ඉන්නේ තමන්ගේ ශරීරයත් එක්කනේ. එතකොට බාහිර ලෝක දේවල් පොඩ්ඩක් අමතක වෙනවා. ඒක ගැන දුක් වෙන්න එපා, බය වෙන්න එපා. ඒක රෝගයක් නෙමෙයි. අර සමහර ලාවට අපිට අමතකයි දවසේ දේ දත් වෙලාව අමතක වෙනවා, දවස අමතක වෙනවා. සමහරට අපිට අද කරන්න තියෙනවා අමතක වෙන්න පුළුවන්. මොකද හේතුව අර මතකේ තියෙන්නේ අපි බැඳිච්ච අරමුණුත් එක්ක. දැන් අපි අර කයට හිත දාන්න පොඩ්ඩක් අර බාහිර ලෝකයේ අරමුණු වල තියෙන බැඳීම අඩු වෙනවා. අඩු වෙද්දි පොඩි අමතක වීමක් ටිකක් එයි. ඒක ගැන එච්චර දුක් වෙන්න එපා, බය වෙන්න දෙයක් නැහැ. ඒක ටික දවසක් යද්දී ආපහු සාමාන්‍ය විදිහට මතක වෙනවා. සමහර ලාවට අර කයට හිත දාගෙන ඉද්දි වාඩි වෙලා සමහරට ඇඟ පැද්දෙන්න ගන්නවා. ඇඟ පැද්දෙනවා, ඔළුව වැනෙන්න පටන් ගන්නවා. ඇඟේ නිකන් සත්තු යන වගේ දැනෙන්න ගනි. ඒ ගැන දුක් වෙන්න එපා. ඒ අර මේ දැන් මේ විඤ්ඤාණය බලනවා නැවත නැවත කයට ගන්න හිත. කයට හිත ගත්තාම නිකන් අර අපිව බය කරන්න වගේ. ආය අර සංකල්ප ලෝකෙට ඇදලා ගන්න. ඒ හිඳ කය කූඹියනවා නම් කූඹියන්න දෙන්න. ඇඟ වැරෙනවා නම් තමන්ට සීහ තියෙනවා නම් වැරුණට කමන්නේ. සමහරට අර ඔය සක්මන් කරාදී නිකන් හරියට අරක්කු බීල යනවා වගේ වෙන්නේ. කමක් නැහැ, තමන් සීහ තියෙනවා නම් ඇඟට වැරෙනවා නම් වැරෙන්න දෙන්න. සමහරවිට එකපාරට ඉමෝෂන් ඇඬෙන්න පුළුවන්. කඳුළු නිකම්ම හේතුවක් නැතුව ඇඬෙන්න පුළුවන්. hina යන්න පුළුවන්. එක එක පොඩි පොඩි දේවල් ටිකක් වෙනවා. ඒ කයට හිත දැම්මම අනික ඊට පස්සේ මේක නිකන් හරියට පුච්චනවා වගේ දැනෙයි, හෙලවෙනවා වගේ දැනෙයි. ඉතින් ඔබ තේරුම් ගන්න මේ ශාරීරිය කියන්නේ කොහොමවත් දුකක් තමයි. මේක දරතයක්. ඉතින් බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කළේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. මේ කයට හිත දැම්මම අපිට හොඳට දුක්ඛ සත්‍ය පේන්න ගන්නවා. මේක නලියනවා, දඟලනවා, නටනවා, වැක්කිරෙනවා ඔළුව. හැබැයි තමන්ගේ සිහිය කැඩෙන්නේ නැත්තම්, සතියේට බාධාවක් නැත්තම් ඒ වෙන ඕන දෙයක් වෙන්න ආරෙන්න. ඕන දෙයක් වෙන්නදරලා තමන් අර සිහියෙන් ඉන්න. ඊට පස්සේ තමන්ට තේරෙයි ටික තමන්ගේ කයට හිත තියාගෙන ඉන්න සිහියෙන් එන්න කය කියන සංඥාවත් ගෙවෙන්න ගන්නවා. ගෙවෙන්න අරන් තමන්ට තේරෙන්න ගන්නවා තමන් පුළුවන් තරම් ඊට පස්සේ
සිහියෙන් ඉදි කය දැනෙන්නේ නැත්නම් කය දැනෙන්නේ නැහැ කියලා දැනගෙන ඒකට සිහියෙන් ඉන්න. සාක්ෂියක් වෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මං කයත් එක්ක සිහිය පවත්වාගෙන ගියා. දැන් එන්න එන්න කය කියලා දැනෙන්නේ නැහැ හැබැයි සිහිය තියෙනවා. දැන් සිහිය තියෙන්නේ සාක්ෂියක් වගේ. සාක්ෂියක් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ කල්පනා කරන්න. දැන් අපි හිතමු අපි කොළඹ නුවර පාරේ ඉන්නවා. අපිට දැන් පේනවා කොළඹ පැත්තට යන වාහනත් පේනවා. නුවර පැත්තට යන වාහන පේනවා. අපි ගහක් උඩට ළඟින් නැත්නම් අපි හිතමු ලයිට් කණුවක් උඩට අපි නගිනවා. ලයිට් කණුවක් උඩට අපි නැගගට පස්සේ අපිට පේනවනේ කොළඹ පැත්තට යන වාහනත් පේනවා. නුවර පැත්තට යන වාහනත් පේනවා. හැබැයි අපි පාලනය කරන්නේ නැහනේ. අපි කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. දැන් එතකොට ට්‍රැෆික් පොලිස් කෙනෙක් හිටියොත් එහෙම එයා වාහන නවත්වනවා සමහර ඒවාට යන්න කියනවා. දැන් භාවනා යෝගියෙක් වෙන්න ඕනේ පොලිස්කාරයෙක් වගේ නෙමෙයි. පොලිස් මහත්තයෙක් වගේ මේ මනස කන්ට්‍රෝල් කරන්න යන්න එපා. දැන් අර ලයිට් කණුවක් උඩ නැගිච්ච මිනිස්සයා අර නුවර පැත්තට යන වාහන දිහා බලන් ඉන්නවා. කොළඹ පැත්තට යන වාහන දිහා බලන් ඉන්න මිනිස්සෙක් වගේ. හරි, දැන් අපි කයට හිත දාගෙන හිටියා. එන්න 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 කය සංසිඳිලා ගියා. කය කියන සංඥාව ගෙවිලා ගියා. දැන් හිත බ්ලැන්ක්. ඒ බ්ලැන්ක් හිතත් එක්ක ඉද්දි සමහර තමන්ට තේරෙයි සිතිවිලි එනවා. සිතිවිලි එන්න පටන් ගන්නවා. සද්ද ඇහෙන්න පටන් ගන්නවා. වේදනාව දැනේ. ඒ කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න යන්න එපා. පාලනය කරන්න යන්න එපා. සද්ද වලට ඇහෙන්න දෙන්න. සද්ද එන්නේ අපේ භාවනාව කඩන්න නෙමෙයි. අපි තමයි සද්ද වලට කරදර කරන්නේ. ඔබ සද්ද වලට කරදර කරන්න එපා. ඒ වගේම තමයි සිතිවිලි ආවට ඒක භාවනාවට බාධාවක් නෑ. ඔබ සිතිවිලි කන්ට්‍රෝල් කරන්න යනනේ මේ සිතිවිලි නරකයි මේ සිතිවිලි හොඳයි මෙන්න මේ පාලනය කරන්න යන එක තමයි නරක. සිතිවිලි ඇවිල් සිතිවිලි එන්නේ යන්න කිසිම සිතිවිල්ලක් සිතේ රැඳෙන්නේ නැහැ. කිසිම සද්දයක් කනේ රැඳෙන්නේ නැහැ. කිසිම දැනීමක් දුක් වේදනාවක් කයේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා ඔය මට භාවනා ගන්නපු හාඳුනමක් දීපු හොඳ කමටහනක් තමයි හිතන්න කිව්වා. තේරුම් ගන්න කිව්වා. ඇසේ රූප නොරැඳේ. කනේ ශබ්ද නොරැඳේ. කයේ දැනීම් නොරැඳේ. සිතේ සිතිවිලි නොරැඳේ. ඒ හැම දෙයක්ම එන්නේ යන්න. අපි මේ ඇවිල්ලා යන සිතිවිලි අල්ලන්නේ ඕවට කතන්දර ගොතලා අයියෝ මට නරක සිතිවිල්ලක් ආවා ඇයි මෙච්චර මම භාවනා කරද්දි මෙම ජරා සිතිවිලි එන්නේ ඇයි මේ භාවනා කරද්දි මට මේ දුක් මෙච්චර වේදනා දැනෙන්නේ කයට ඇයි මේ කය ඇයි කියලා අහනවා. ඉතින් අපි කොහොමද දන්නේ? ඒක තමයි ධර්මතාව කියන්නේ. අපි දන්නේ සිතේ සිතිවිලි එනවා. කයට වේදනා දැනෙන්නේ කය කියලා කයක් තියෙනවා කියලා කියන්නේ වේදනාවක් නේද? ඉතින් එතකොට මේක තමයි අත අපි මේක ඇයි කියලා අහනවා. ඇයි මේ වගේ සිතිවිලි එන්නේ? ඒකනේ අපි හිතන්නේ අපි භාවනා කරද්දී කිසිම රාග සිතිවිල්ලක් එන්න එපා. කිසිම දුක් වේදනාවක් එන්න එපා කියලා අපි පූර්ව නිගමන කළා. එහෙනම් හොඳම දේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපිට තේරුම් ගන්න තියෙන කාරණේ තමයි සිතර සිතිවිලි එන්න දෙන්න, ඇවිල්ලා යන්න දෙන්න, සද්ද ඇහිලා යන්න දෙන්න, Taman සාක්ෂියක් විදියට දැනුවත්ව ඉන්න. ආන්ගේ දැනුවත්ව ඉන්න 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 ඔබට තේරෙයි. ඉතින් සිතේ වැඩේම මොනවා හරි කතන්දර කී කියා ඉන්නවා. ඔය නිකන් ඉන්නේ නැහැ. මොනවා හරි නිකන් තේරුමකුත් නැහැ. ගොඩාක් කරලා හිත දිහා බලන් ඉඳි සිහියෙන් තේරෙයි. ඔය කච 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 ගා ඉන්නවා ඉතින්. එතකොට අපිට තේරෙනවා ඇත්තටම මේක මට ඕනවට මේ සිතුවිලි එනවා නෙමෙයි. ඒක ධර්මතාවයක්. ඒක ඇවිල්ලා යනවා කච 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 ගානවා. ඕක මම කියන එක තමයි වැරද්ද. ඕක මගේ කියන එක තමයි වැරද්ද. ඔය කොහෙදෝ යන සිතුවිලි ටික සද්ද ටිකක් අල්ලගෙන අපි මේක ප්‍රපංචයක් කරගෙන ඕ ගැන හිතලා දුක් වෙලා ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා හොඳට සිහියෙන් බලන් ඉන්නවා පිටස්තරයේ වගේ මේ සිතුවිලි දියා.
එහෙම බලන් ඉද්දි ඉද්දි අපිට තේරෙන්න ගනී ටික 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 සිතිවිලි ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. සිතිවිලි දෙකක් අතර තියෙන ගැප් එක වැඩි වෙන්න ගන්නවා. අවකාශයේ ස්වභාවය හරියට උදාහරණයක් කිව්වොත් එහෙම අපිට රෑට හොඳට හුරු අහස දිහා බලද්දි තරු දැකලානේ. හැබැයි බලන්න තරු වලට වැඩිය තියෙන්නේ අවකාශයනේ. දැන් අපි ගෙයක් ගත්තත් ඇත්තටම අපි ජීවත් වෙන්නේ ගෙදර අවකාශයනේ, බිත්ති වල නෙමෙයිනේ. ඒ කියන්නේ අවකාශය තමයි වැඩි. දැන් අපේ ශරීරේ නහර ගත්තත් අවකාශය වැඩි. අවකාශය වැඩි වෙනද තමයි මේකේ ලේ ගමනාගමනය කරන්න පුළුවන්. හිස් බව තමයි වැඩි බඩවැල් වලට වඩා. ආහසේ තරු වලට වඩා හිස් බව තමයි වැඩි. ඉතින් එතකොට අන්නේ වගේ අපි හොඳට සාක්ෂියක් වෙලා මේ සිත දිහා බලන් ඉද්දී අපිට පේනවා මේ සිතේ සිතිවිලි දෙකක් අතර, හුස්ම රැලි දෙකක් අතර මේ ගැප් එක අවකාශයේ එන්න වැඩි වෙනවා. මේ අවකාශයේ වැඩි වෙන්න අපිට හරි විවේකී ගතියක් දැනෙනවා. හරි නිදහස් ගතියක් දැනෙනවා. හරිම සුන්දරයි, හරි නිදහස්. ඒ හිස් බවත් එක්ක බ්ලැන්ක් ස්වභාවයත් එක්ක හරීම මේ සතුට කියන එක අපේ ඇතුලෙන් ගලන්න ගන්නවා. කරුණාව, සතුට මේ ඔක්කොම ගලන්න ගන්නේ මේ හිස් හිත තුලින්. මේ බ්ලැන්ක් වෙච්ච හිස් වෙච්ච හිතින් මේ කරුණාව, විවේකී බව, ශාන්තිය අපේ මෙහෙම ගලන්න ගත්තට පස්සේ අපි තේරුම් ගන්නවා ඇත්තටම සැබෑම ආදරේ තිබිලා තියෙන්නේ, සැබෑම කරුණාව තිබිලා තියෙන්නේ මේ හිස්සෙච්ච හිතේ. මේ කරුණාව, මෛත්‍රිය කියන්නේ හිත හිතා ගන්න එකක් නෙමෙයි. ඒක අපේ බ්ලැන්ක් වෙච්ච හිස්සෙච්ච හිතේ තියෙන දෙයක්. හිත හිස්සෙන්න කරුණාව මතුවෙන්න ගන්නවා, නිදහස දැනෙන්න ගන්නවා, විවේකයේ දැනෙන්න ගන්නවා. ඉතින් දැන් ඊට පස්සේ ඔබට කරන්න තියෙන දවසේ වැඩි වෙලාවක් මේ හිස් බවත් එක්ක ඉන්න. හැබැයි මේක නිවන කියන්න එපා. මේක නෙමෙයි උපදි විවේකය කියන්නේ. දැන් මේක මේ චිත්ත විවේකය. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා කොහොමද කාය විවේකයකටපත් වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ අපි කියන්නේ කායානුපස්සන අරමුණකට දාලා ඊට පස්සේ ඒ කයට හිත දාගෙන ඉන්න ගමන් සිතරේන රාගසිත රාගසිත විදිහට දැනගන්න, දේශේ දේශී විදිහට දැනගන්න. ඒක දිහා අයිති මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව සාක්ෂියක් විදිහට සිහින් දකින්න. ඒ දකින්න දකින්න තමයි අපිට සිතවිලිත් එක්ක තියෙන ගම් එක වගේ ඇලිලා තියෙන ඇලීම අයින් වෙලා. ඇලීම අයින් වෙලා අර හිතේ තියෙන හුදකලා බව, විවේකී බව, නිදහස් බව දැනෙන්න ගන්න. හරි, මේකත් කෙනෙක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ නිදහස හොයන් යන ගමනේදී මේ චිත්ත විවේකයේ කියන එකත් අත්දකින්න ඕන දෙයක්. ඒක ලොකු සැනසෙල්ලක් අපේ ජීවිතය අපි ලබන නිනේ. එතකොට අපි එතනදි තමයි අපි නිර්ආමිස සැප දකින්නේ. ඒ කියන්නේ ආයතන හයෙන් මෙච්චර කල් අපි සැප විඳින්නේ මොනවා? රූප බලලානේ, සද්ද අහලානේ, ගඳ සුවඳ විඳලානේ, මොනවා හරි කෑමක් කාලානේ, නැත්තම් මොනවා හරි පහසක් දීලානේ, ලිංගිකත්වයට හරි ගිහිල්ලානේ, ඩ්‍රග්ස් එකක් හරි අරන්නේ. දැන් අපි කිසිම මද්‍රව්‍යයක් ගන්න නැතුව, ලිංගිකත්වයට යන්නේ නැතුව, මොනවත් කන්නේ නැතුව, මොනවත් කල්පනා කරන්නේ නැතුව මේ හිස්සිත තුලින් ලබන සැපයක් ලබනවා. අරමුණු වලට නොබැදීම නිසා ලබන සැපයක් තියෙනවා. ඒක නිරාමිස සැපක්. ඒක ලොකු නිදහසක් ආධ්‍යාත්මිකව අපි ලබන. ඉතින් ඊට පස්සේ මේ අතර දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරනවා තවත් විවේකයක්, නිදහසක් තියෙනවා මනුස්සයෙක්. ඒක තමයි සැබෑම නිදහස කියන්නේ, උපදි විවේකයේ කියන එක. කෙලෙසුන්ගේ නිදහස් වීම කියන එක. අන්න ඒකට තමයි අපිට දර්ශනයක් ඕනේ වෙන්නේ, විපස්සනාවක් ඕනේ වෙන්නේ, විනිවිද දැක්මක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන මනසේ අන්තගාමී ස්වභාවය තේරුම් ගැනීමක් අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ මම. ඒ කියන්නේ අපේ සිත දුකටපත් වෙන්නේ, අපේ නිදහස නැති වෙන්නේ අපි අරමුණු වලට බැඳෙන නිසා.
අපි අරමුණු වලට බැඳෙන්නේ ඇයි අරමුණු වටිනවා කියලා අපි හිතන නිසා. ඇත්තටම මේ ලෝකේ අර වටින අරමුණු තියෙනවද අපි වටිනවා කියලා බලන නිසා අපිට පේනවද? තේරුම් ගන්න මේ ලෝකේ වටිනවා කියලා කිසිම දෙයක් නැහැ. නොවටිනවා කියලා දෙයක්වත් නැහැ. අපි යම් යම් දේවල් දිහා බලන විදිහට සාපේක්ෂව තමයි අපිට වටිනාකම නොවටිනාකම නිර්මාණය වෙන්නේ. මම උදාහරණයක් මේකට කියන්නම්. එක හිටියලු ගොඩක් රත්තරන් තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයා හරි ආඩම්බරුණාලු හැමදාම උදේට කියලා මට මෙච්චර ගව රත්තරන් තියෙනවා කියලා හිතේ 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 අනිත් අයට මෙච්චර නෑ මේ කාටවත් මෙච්චර රත්තරන් නෑ කියලා. ඒ මිනිස්සයා ආඩම්බරෙන් හිටියලු. ඇත්තටම අර එහෙම යන කාන්තාවයත් උමනේ බලන සමහර කාන්තාය උදේට නැගිටලා බලනවා තමන්ගේ මුදු ටික මාල ටික බල හිතල සතුරු වෙනවා. ඇත්තටම රත්තරන් වල සතුරන්නේ නැහැ. මාල වල සතුරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස කාම. මේ අපේ කාමය කියන්නේ හිතල සතුරු වෙන එක. ඒක හරියට අර මේ ඔය පොළොන්නරුවේ පැතිවල ඉන්නවා අලියෝ ඉන්නවා. අලියෝ අන්දර කඩු කනවා. අන්දර කඩු කෑවම එයාලගේ හනු තුවාල වෙනවා. හනු තුවාල වෙලා ඒත් ලේ වල රහ එනවා. එයා අලියෝ හිතන්නේ මේ අන්දර කටු වල රහ කියලා ආය ආය කනවා. හැබැයි එයාගේම කටු තුවාලලා එයාගේම ලේ රහ තමයි යා විඳින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කාමයට උපමාවක් දක්වන්නේ බඩගින්න ඉන්න බල්ලෙට මස් කට්ටක් දුන්නාම ඌ ඊට පස්සේ කන හපරවල හපලා හපලා හනු තුවාල වෙනවා. හැබැයි එයාගේ බඩ පිරෙන්නේ හනු තුවාලලා එයාගේ හනු වල ලේ රහ දැනෙනවා. ඉතින් බලුපැටිය හිතනවලු අනේ මේ මස් කට්ටේ මේ රහ තියෙනේ කියලා ආය ආය අර කහපනවා. හැබැයි යා නිදින්නේ යාගේම ශරීරේ ලේවල රහ. ඒ වගේ තමයි ඇත්තටම රත්තරන් තිබ්බා කියලා රත්තරන් වල සතුටක් නැහැ. අපි හිතනවා අරයට වඩා මට මෙච්චර තියෙනවා. මෙච්චර හිතන මේ හිතීම ඇතුලේ අපිට මාන්නේ නිසා එන සතුටක් එනවා. ඉතින් එතකොට දැන් මේ මිනිස්සයාත් හෙන ආඩම්බරෙන් හිටියලු. එන ආඩම්බරෙන් හිටියලු මට මෙච්චර රත්තරන් තියනවා කියලා. හැබැයි දවසක් උදේ බලද්දී මේ ඔක්කොම දූවිලි වෙලාලු. මේ ඔක්කොම දූවිලි වුණාට පස්සේ මෙයාට දැන් අදාහ ගන්න බැරි දුක. අදාහ ගන්න බැරි වේදනාව. එතකොට මෙයා මොකද කරේ? මෙයා ඒ ළඟ ඉන්න පූජකෙක් හොයාගෙන ගිහලා කිව්වලු පූජකතුමනි මම පුදුම සතුටින් හිටියේ මට මෙච්චර රත්තරන් තිබ්බට. දැන් මං ගොඩක් දුකෙන් ඉන්නේ. මං වේදනාවෙන් ඉන්නේ. මොකද ඔක්කොම දූවිලි වෙලා මට රත්තරන් කරලා දෙන්න බැයිද මේක කියලා. එතකොට කිව්වලු ඔයාට ඔක රත්තරන් කරලා දෙන්නම්. හැබැයි ඔයා ඔය ගබඩාව ඇරලා හැමෝටම පෙන්වන්න. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක රත්තරන් කියලා ආන් එයා මම ළඟට එක්කන් එන්න. මං එතකොට ඔයාට රත්තරන් කරලා දෙන්නම් කිව්වලු ඔයාගේ වස්තුව. දැන් හැමෝම ඇවිල්ලා කියනවලු අයියෝ මේ දූවිලිනේ මේ කොහෙද රත්තරන්? එක මිනිස්සෙක් කිව්වලු ආනේ මේ රත්තරන්නේ කියලා. ඊට ඔයාව මට එක්කයි යන්න ඕනේ කියලා අර මුනිවරයා ළඟට ගිහලා කිව්වලු මෙයා කිව්වා රත්තරන් කියලා. දැන් මගේ දූවිලි ටික රත්තරන් කරලා දෙන්න කිව්වලු. මගේ තිබ්බ රත්තරන් ආය ලැබලා දෙන්න කිව්වලු. මුනිවරයා කිව්වලු මෙයාගෙන් අහගන්න කොහොමද ඔයා රත්තරන් කියලා මේක දැක්කේ කියලා. එතකොට අර හවස ආපු මිනිසයා කිව්වලු ලෝකේ බලන විදියට තමයි පේන්නේ. ඉතින් මම රත්තරන් කියලා බැලුවා. බැලුවින්ද මට පෙවුණා එහෙම. ඉතින් එතකොට අන්නිතර මුනිවරයා කිව්වලු මේ ලෝකේ රත්තරන් කියලා දෙයක්වත් බොරළු කියලා දෙයක්වත් නැහැ. අපිම තමයි දාන්නේ. මේවා රත්තරන් මේවා බොරළු අපිම වැටිනාකම් දෙන්නේ. දීලා අපි බැඳිලා ඉන්නේ. දැන් හිතන්නක උදාහරණයකට අපිටම රුපියල් කෝටියක්. කෝටියේ මෙට්ට දෙකක් කෝටිය දාලා මෙට්ට දෙයකට බුදි කරනවා. පොඩි ළමයෙකුයි වැඩිහිටියෙකුයි. අවුරුදු 25ක විතර තරුණයෙකුයි පුංචි ළමයෙකුයි අවුරුදු 2ක විතර. මං ආනේ මේ දෙන්නගේ හොඳට නිින්ද යන්නේ කාටද? පොඩි එක්කෙනාට. ඇයි ඒ ළමයාට ඔගේ වටිනාකමක් තේරෙන්නේ? අර අවුරුදු 25ක් කියනට අම්මෝ කෝටියක් කෝටියකින් මට මේවා කරගන්න පුළුවන්. මේක හොරු ගන්නේ දන්නේ නැහැ මගෙන් කියලා නිදි ගන්න එළි වෙනකම්. මේක පොඩි වෙලා කොළ ඉරේ දන්නේ.
එතකොට ඇයි ලොකු එක්කෙනාට වටිනාකම් දීලා පෙතියනවා. පොඩි ළමයාට තාම මේ ලෝකෙට වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා ළමයා නිදහසේ ඉන්නවා. ඇත්තටම ඔබ තේරුම් ගන්න මේ ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. අපි බලන විදියට අපිට පේන. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ. ඔබ ඔබේ අම්මා කියලා බලන කෙනා තව කෙනෙක්ට පේන්නේ හතුරෙක් කියලා. තව කෙනෙක්ට පේන්නේ බිරිඳක් කියලා. හස්බන්ඩ් පේන්නේ බිරිඳ. පුතාට පේන්නේ අම්මා. තරහ මනුස්සයර පේන්නේ හතුරේ. අම්මට පේන්නේ අම්මගේ අම්මට පේන්නේ දුවෙක්. සහෝදරීට පේන්නේ සහෝදරය. මං ආනේ ඇත්තටම ඉන්නේ සහෝදරයක්ද හතුරෙක්ද බිරිඳක්ද අම්මකෙක්ද? ඇත්තටම එහෙම එක්කෙනෙක්වත් නැහැ. එක එක්කෙනා බලන විදිහට පේනවා. දැන් ඔබේ අම්මා දරස් ගාලා මැරිලා වැටෙනවා. ඔබ අඬන්නේ කවුරු වෙන්න කියලා? අම්මා මැරුණ කියලානේ. හැබැයි තව කෙනෙක් අම්මෝ මගේ හතුරා මැරුණා කියලා පාරි දානවා. කිරිබත්තු වෙනවා. තව කෙනෙක් අම්මා මැරුණා කියලා අඬනවා. ඉතින් බලන්නකෝ, ඇත්තටම මං අහන්නේ මැරුණේ හතුරෙක්ද අම්මා කෙනෙක්ද දුවක්ද? නෑ. එතන ඉපදිලා ඉන්නේ කවුද? අම්මා කෙනෙක්ද දුවක්ද හතුරෙක්ද? එහෙමත් නෑ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ මේ ලෝකේ මනෝමයයි. අපි බලන විදිහට තමයි ලෝකේ පේන්නේ. අපි මෙතන හතුරෙක් ඉන්නේ කියලා බැලුවොත් හතුරෙක් පේනවා. ලස්සන ගෑනු කෙනෙක් කියලා බැලුවොත් ලස්සන ගෑනු කෙනෙක් පේනවා. ඇත්තටම මේ ලෝකේ ලස්සන ගෑනු හෝ කැත ගෑනු ඉන්නවද? එහෙමයි නෑ. මේ ඔක්කොම අපි අතීත දත්වලින් බලන නිසා පේන මායාව. අපි බලන විදිහට තමයි අපිට මේ ලෝකේ දකින්නේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ, එහෙනම් මේ ලෝකය අපි බලන විදිහට අපිට වටිනාකම් දුන අම්මා මෙච්චර වටිනවා, තාත්තා මෙච්චර වටිනවා, මේ මිනිහා මෙච්චර වටිනවා, ඒ වටිනාකම් අපිට ආරූඪ කළා. මේ මැණික මෙච්චර වටිනවා. ඊට පස්සේ අපි ඒවට බැඳිලා ගියා. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ, එහෙනම් මේ ඔක්කොම මානසිකයි. අපි මේ මානසික ලෝකයක හිර වෙලා ඉන්නේ. මේ මානසික ලෝකයට අපි හිර වුණේ භාෂාවත් එක්ක. දැන් බලන්නකෝ, අපි උපදිද්දී අපිට භාෂාවක් තිබ්බේ නැහනේ. හොඳට ඔබ කල්පනා කරන්න, අපි සිංහල දන්නේත් නැහැ, ඉංග්‍රීසි දන්නේත් නැහැ. හැබැයි අපිට භාෂාවක් නිර්මාණය කළා. දැන් සිංහල, දැන් භාෂාවක් දන්නවා කියන්නේ මොකද්ද? භාෂාවක් දන්නවා කියලා කියන්නේ අපිට මේ සද්දවල කිව්ව සද්ද, ඒ කියන්නේ අම්මා තාත්තා කියලා සද්ද ටිකක් හැදුවා. ඒ සද්දවලට අර්ථකාමී අම්මා කියපු ගමන් පෙන්නවා කෙනෙක්ව. ඊට පස්සේ අපිට චිත්‍ර රූප පෙන්න පොඩි කාලේ මොන්ටිසෝරි යද්දි මේ ඇහැ, මේ කියන්නේ නහය, මෙහෙම කිය, ඒ කියන්නේ චිත්‍ර රූප වලට අර්ථකථන දෙදී, සද්දවලට අර්ථකථන දෙදී භාෂාව කියන එක නිර්මාණය කළා. තේරුම් ගන්න, භාෂාව නිර්මාණය වෙච්ච ගමන් අපි මේ මායාවට අහුණා. මොකද භාෂාවෙන් හැම වෙලෙම උගන්වන්නේ යමක් පවතිනවා කියලා. අම්මා පවතිනවා, තාත්තා පවතිනවා, මේ රෝසමල තියෙනවා, අහවල් ලංකාව කියලා එකක් තියෙනවා, ඉන්දියාව තියෙනවා. ඊට පස්සේ තේරුම් ගන්න, අපිට භාෂාව ආපු ගමන් ලංකාවක් හැදුනා, ඉන්දියාවක් හැදුනා, මම හැදුනා, ඔබ හැදුනා, අම්මා හැදුනා, නාසයක් හැදුනා. තේරුම් ගන්න, දැන් අපි හිර වුණා භාෂාවකට. භාෂාව අපි සංනිවේදනයේට පහසුවට ගත්තට අන්තිමට භාෂාවෙන්මයි අපි හිර වුණේ. භාෂාව හැම වෙලෙම භාෂාවෙන් උගන්වන්නේ යමක් පවතිනවා කියලා. තේරුම් ගන්න, භාෂාවෙන් නාමපදයක් දාපු ගමන් ඇත්තටම එහෙම දේවල් ලෝකේ නැහැ. දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්කෝ. අපි කියනවා මහවැලි ගඟේ මේ දවස්වල වතුර වැඩි. අපිට දෙනවා මහවැලි ගඟ කියලා එකක් තියෙනවා, ඒකේ වතුර වැඩි. ඊට පස්සේ කියනවා මේ දවස්වල මහවැලි ගඟේ වතුර අඩුයි. ඊට අපි දෙනවා මහවැලි ගඟක් කියලා එකක් තියෙනවා, වතුර ඒකේ අඩු වෙලා කියලා. ඇත්තටම ওই වතුර අඩු වැඩි බවට සාපේක්ෂවනි මහවැලි ගඟ කියලා එකක් පැනෙව්වේ. නැතුව බලන්න, කවදාකවත් මහවැලි ගඟක් කියලා වෙනම දෙයක් තියෙනවද? මහවැලි ගඟක් කියලා දෙයක් තිබ්බනම් කවදාකවත් ඒක වෙනස් වෙන්න බෑ. ඒ නිත්‍යයක්නේ. අම්මා කියලා වෙනම කෙනෙක් ඉන්නම් කවදාකවත් ඒක නැති වෙන්න බෑ. නැති වෙනවා නම්, වෙනස් වෙනවා නම් එතන අම්මා කියලා මොහොතරුවත් පවතිච්ච කෙනෙක් නෑ. අන්න ඒක දැන් අපි හුරු වුණේ නිත්‍ය සංඥාවක අනිත්‍ය බලන්න හුරු වුණා.
ඒ නිසා අපිට ධර්මය වැරදින්න ගත්තා. හොඳට තේරුම් ගන්න, ඒ කියන්නේ යමක් වෙනස් වීමක් නම් මෙතන තියෙන විපරිණාමයක් නම් එහෙනම් පැවතුන දෙයක් පවතින දෙයක් ගැන කතා කරන්න බෑ. ගලණයක් නම් තියෙන්නේ එතන ගඟ කියලා පනවන්න තැනක් නෑ. හොඳට මම මේ කියන එක ඔබට තේරෙයිද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මෙන්න මේ භාෂාව බලන්න. දැන් ඔබ මොහොතකට සිංහලයි ඉංග්‍රීසි ඔබ දන්න පස් ඉගෙන ගත්ත භාෂාවල් අතහැල්ල දාලා ඔබ මේ ලෝකේ ඕන දෙයක් ගැන හිතන්න. සිංහලෙන් හිතන්නත් එපා, ඉංග්‍රීසියෙන් හිතන්නත් එපා. එහෙනම් දැන් එනම් ඔබ ගැන ඕන දෙයක් හිතන්න. සිංහලෙන් හිතන්නත් එපා, ඉංග්‍රීසියෙන් හිතන්නත් එපා. අන්න එතකොට ඔබට තේරේවි ඇත්තටම මේ මම, අපේ ජාතිය, ආගම, ඔබ, මම, රටවල් මේ ඔක්කොම භාෂාවේ වෙන් කළා. භාෂාව මේ දේවල් පවතිනවා කියන හැඟීමක් ඇති කළා. ඇති කළා, ඒවට වටිනාකමක් දුන්නා. ඒ වටිනාකමට සාපේක්ෂව අපි ඒ දේවල් හොයාගෙන ගියා. ඒවා මගේ කරගන්න බැලුවා. දැන් ඔබට තේරෙයි ඒකෙන හොඳට තේරුම් ගන්න. චිත්තක්ෂණේ කියලා දෙයක් භාෂාවෙන් පැනපු ගමන් ඒකත් පවතින්නක් වෙනවා, ඒකත් නිත්‍යයක් වෙනවා. මේ අවුරුද්ද, මාස, දවස්, තප්පර මේවා ඔක්කොම භාෂාවෙන් හදපු බොරුව. තේරුම් ගන්න, භාෂාවේ ප්‍රාථමික මට්ටම තමයි ගණිතය කියලා කියන්නේ. දැන් 1 1 11 කිව්වොත් වැරදිද? 1 1 2 කියලා අපිට උගන්නලා. තේරුම් ගන්න, මේ දැන් අපි මේ ඉන්නේ 2021, මේ අපි ඉන්නේ ජූලි මාසේ කියනවා. ඉතින් කවුද කිව්වේ මේවා ඇත්තද? කොහෙද ගහලා තියෙන 2022? කොහෙද ජූලි කියලා එකක් තියෙන්නේ? මං කියන්නේ මේවා අපි විවහාර කළාට ප්‍රශ්නයක් නෑ, අපිට පහසුවට. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේවා ඔක්කොම භාෂාවෙන් හදපු බොරු බව. අවුරුද්ද, මාසේ, තප්පරේ, චිත්තක්ෂණය, 1 1 2 බව, 2 2 4 බව, මේවා ඔක්කොම චක්කරේ. මේවා මනුෂ්‍යයා විසින් නිර්මාණය කරපු බොරු. එතකොට දැන් මංගාව කෝටියක් තියෙනවා කිව්වත් තව කෙනෙල්ලව රුපියල් 10000ක් තිබ්බ කිව්වත් මේ දෙකම භාෂාවෙන් හදတဲ့ මායාවා. එතකොට අපි කොහොමද කියන්නේ කෝටියක් තියෙන මනුෂ්‍යයා ධනපතියේ රුපියලක් තියෙන මනුෂ්‍යයා දුප්පතෙක් කියලා? මේවා ඔක්කොම අපිට කියලා රුපියලක් තියෙන මිනිහා දුප්පතක්, ඊට වඩා තියෙන ගැනුසියා පෝසතා කියලා අපිව තරගයකට දාලා මුළු ජීවිතේම බලන්න. අපි මුළු ජීවිතේම මේ ගණිතය කියන එජෙන්ඩා එක පස්සේ දුවනවනේ නාකි වෙනකම්. එතකොට ඔබට මම මේ කියන කතාව තේරුම් ගත්තොත් ඔබට තේරෙයි එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ ඇත්තටම අපි දාගත්ත සංඥාවලට අනුව බලන නිසා පේන එක. සංඥාව කියලා කියන්නේ බුදුජානස් කියන්නේ මිරිගුවක්. මිරිගුව කියන්නේ වතුර තියෙනවා කියලා පෙවුනට වතුර නැහැනේ. අපි හිතා ගන්නවා එතන වතුර තියෙනවා කියලා. ඒ වගේ ජීවිතය කියලා කියන්නේ මේ වගේ නාම පද ගොඩක්. අම්මා, තාත්තා, ගඟ, ඇල, ලංකාව, ඇමරිකාව, මේ ඔක්කොම අපි අපේ මනසේ හදන භාෂාව කියන්නේ ප්‍රපංචය. ඒකයි බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ මේ අවබෝධ කරපු දහම මම නොකිය ඉන්නේ කියලා. මොකද භාෂාවෙන් මේක කියන්න වෙන්නේ. භාෂාවෙන් සත්‍ය කියන්න බෑ. භාෂාවෙන් දිසාවක් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ පැත්තේදී තියෙන හැබැයි භාෂාව බොරුවක්. භාෂාවේ කියන හැම වචනයක්ම මායාකාරී. හැම වචනයක්ම ප්‍රපංචයක්. ඒ නිසා තේරුම් ගන්න අපි මේ භාෂාවේ මායාවට අහු වෙලා තියෙනවා. මේක ඔබ සිහියෙන් ඥාණයෙන් තේරුම් ගන්න ටික. එතකොට ඔබට තේරෙයි ඇත්තටම මං හඹාගෙන ගියාට මේ ලෝකේ කිසිම දෙයක් වටින දෙයක් නැහැ. මං මොනවා ප්‍රතික්ෂේප කළත් මේ ලෝකේ නොවටින දෙයක්වත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ඔබ වහන්සේ සන්තෝෂෙන් දින්නේ මොනවා ලැබුණාටද? ඔබ වහන්සේ නම් දුකෙන් දින්නේ මොනවා නැති වුණාටද? මොකද නැති වෙන්න දෙයක්වත්, ලබා ගන්න දෙයක්වත් මේ ඔක්කොම භාෂාව විසින් හදපු දේවල්. ඒ නිසා භාෂාවේ මායාකාරී බව හඳුනගන්න අපි මේ ලෝකෙට දීපු වටිනාකම නැති වෙනවා. වටිනාකම නැති වෙන අපේ මනස සැබෑම නිදහස ලබනවා. අර දාස භවෙන් අයින් වෙනවා.
ඉතින් ඇත්තටම මේක තමයි උපදි විවේකය. මේ යථා මේ මනසේ තියෙන මායාකාරී බව තේරුම් ගැනීම තුළ මේ සංකල්පවල තියෙන වටිනාකම අත්හැරීම තුළ අපි සැබෑම නිවීමට නිදහසටපත් වෙනවා. ඒක තමයි උපදි විවේකය කියන්නේ. ඉතින් එතකොට මේ උපදි විවේකයටපත් වුණාට පස්සේ අපිට හරීම කරුණාවක් මේ ලෝකෙ ගැනෙන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාට මේ මහා කරුණාවක් එන්නේ. ඒ නිසා හොඳම දේ තමයි අපි නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ මේ සංකල්ප වලට වහල් වෙලා ඉඳීමෙන්, අවිද්‍යාවෙන්. මේ අවිද්‍යාවෙන් අපි නිදහස් වුණාට පස්සේ ඊට පස්සේ කෙනෙක්ට අහන්න පුළුවන්, ඇයි ඇත්තටම අපි නිදහස් වෙන්නේ ඇයි? ඒ අපිට මේ නිදහස ලැබුණාට පස්සේ අපිට තව කෙනෙක්ව නිදහස් කරන්න පුළුවන් මේ දුකෙන්. අර පරම විඤ්ඤාර්ථ සංගාමයේ සභාපතිණියක් ඉදිරි හිටිය බ්ලැස්කි මැතිගිනිය, ඇයගේ තිබ්බලු චාරිත්‍රයක්. ඇය කොහේ ගමනක් ගියත් මල්ලකට ඇට ගොඩක් දාගෙන යනවලු. ඒ කෝච්චිය ගියත් ඇය ඇට ඉහාගෙන ඉහගෙන ඉහගෙන යනවා. ඇය මේ ඇට ඉහගෙන ඉහගෙන ගියාට පස්සේ අහනවලු කෙනෙක්, ඇයි ඔබ ඔය කෝච්චියේ ගියත් බස් එකේ ගියත් පයින් ගියත් ඇට ඉහේ යන්නේ කියනවලු. බලන්න අපි මේ සෝබාදහමේ ලස්සන කොච්චර දකින්නවද? මේ අපිට පෙර හිටපු මුතුන් මිත්ත මේ පැල හිටවෙ හින්දානේ මේ ගස්වල ලස්සන දකින්නේ. එහෙනම් සමහරට මම මේ පාරෙන් ආයෙන එකක් නැහැ ජීවිතේ. හැබැයි මේ ඇට ටික පැල වෙලා තව කෙනෙක් මම වගේ මේ සෝබාදහමේ ලස්සන දකි. ඒ එයාට ඒ සුන්දරත්වය ලබා දෙන්න මං හවුල්කාරයෙක් වෙච්චි ගන්න මට සතුටුයි. අන්නේ වගේ තමයි සැබෑම නිදහස් වෙච්ච මිනිස්සේ, එයා හරි පරාතකාමී මිනිස්සේ. මොකද එයා වෙනුවෙන් කරගන්න දෙයක් නැහැ. එයා දැන් නිදහස් වෙලා තියෙන මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන. ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගත්ත මිනිස්සේ කර්ණිකම් මහා අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ, හෙන ගහපු මිනිහෙක් වගේ ඉන්නේ නැහැ. ඒ මිනිස්සයා හරිම සතුටින් ඉන්නේ. ඒ මිනිස්සයා මිනිස්යාට සේවය කරනවා. මිනිස්යාට සැබෑම මේ දුකෙන් නිදහස් නැහැටි කියලා දෙනවා. එයාගේ මුළු ජීවිතේම පරාතචාරියා වේදෙන. මොකද දැන් එයාට ලොකු එනර්ජි එකක් තියෙනවා. මොකද ඉස්සර අපි අර අරමුණු පස්සේ දුවලා හෙම්බත් වෙලා ඉන්නේ ජීවිතේ. දැන් මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ අපි හරි නිදහස්. අපි හරි සැනසෙල්ලක ඉන්නේ. දැන් අපි ලැබුවු සැනසෙල්ල අපිට මේ ලෝකෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. මේ ලෝකෙත් එක්ක ෂෙයා කර ගන්න පුළුවන්. මේ ලෝකයත් එක්ක මම මෙන්න මේ වගේ ධර්මයක් අවබෝධ කළා, නිදහස් වුණා. ඔබ මේ ධර්මය අවබෝධ කරලා නිදහස් වෙන්න. ඒ නිදහසේ සාමයේ පණිවිඩය කියන්න පුළුවන්. ඇත්තටම අපිට නිදහස ඕනේ මේ ලෝකයව නිදහස් කරන්න. ඒකට තමයි අපිට මේ නිදහස අවශ්‍ය. බුදුරජාණන් වහන්සේත් ඒකයි දේශනා කළේ, මම බුදු වෙමි සහ අන් අය බුදු කරවෙමි. මම මේ සසරින් එතර වෙමි. ඒ මොකක් සඳහාද? අන් අය සසරින් එතර කරවීම සඳහා. ඒක තමයි බෝසත් ප්‍රාර්ථනාව. ඉතින් මේ ධර්මශ්‍රවණය කරපු හැම දෙනාටම ඒ උතුම් ප්‍රාර්ථනාව. තමනුත් මේ සංසාරයෙන් ගැලවිලා තව එක්කෙනෙක් හරි මේ සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න හැම දිනාටම වාග්ය වාසනාව උදා වේවා. නිවන පිණිසම මේ කුසලය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් එතකොට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිට මාර්තුකාව ලැබලා දීලා තියෙන්නේ ස්වාමින් වහන්සේ කැමැති පරිදි මේ ජීවිතයේදීම නිදහස නිවීම සඳහා උපකාරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න. ඉතින් අපි මේ සැබෑම නිවීම නිදහස ලබන ආකාරය තමයි ධර්මදේශනාවේ දේශනා කළේ. ඉතින් දායකත්වයේ ලබාගෙන තියෙනවා මේ උතුම් ධර්මදේශනය සඳහා ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ සිරිපාගම ශ්‍රීපලාබද්දල රත්නපුර මාලෙල් අල්විස් ඇතුළු පවුලේ හැම විසින්ම. ඉතින් ඒ හැම දෙනාම බලාපොරොත්තු වෙනවා. අරමුණ වශයෙන් තියෙන්නේ රත්නපුර ශ්‍රී පලාබද්දල පදිංචිව සිට නැසීගිය කමලාද අල්විස් සොයිරිය, අලුත්ගෙදර දොඩංගොඩ පදිංචිව සිට නැසීගිය කේජේ අල්විස් පියාහා, කේමාවතී අල්විස් මව, දොඩංගොඩ නෑහින්න පදිංචිව සිටින නැසීගිය ජී ජයසූරිය මාමණ්ඩිය හා සීලං ලීලාවතී හෙට්ටිආරච්චි නැන්දනිය, මොරටුව රාවතාවත්ත පදිංචිව සිට තෙමසකට පෙර මියගිය
මදෝෂාද අල්ලිස් ඥාති දේනිය ඇතුළු මියගේ සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ හැම දිනාටම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමටම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. දෙවියොත් මේ දේශනාවට සම්බන්ධ වෙනවා නම් මේ පින්වතුන්ට මේ පින්කම් සිද්ධ කරන්න උපකාර කරන ඒ සම්මයා දෘෂ්ටික හැම දෙවි කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙලා වහ වහාම තමන් ඉන්න ස්ථානවලදීම මේ දුක නිවන දහම අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න පාරමිතා කුසලයක් වේවා. ඒ වගේම අපි හැම දිනාටමත් තව තවත් අපිට මේ ප්‍රඥානාලිකාව හරහා කල්යාණ මිත්‍රයන් වාසය කරන්න වාග්ය ලැබෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා උන්වහන්සේලාගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තම ඥානයේ හැටියට ප්‍රඥාව පමණින් තේරුම් අරගෙන නුවණින් විමසලා ඒ ධර්මානුධම්ම ප්‍රතිපදාව තුළ ගමන් කරලා හැකිතාක් ඉක්මනින් මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමට මේ කුසලයේ උතුම් නිවන පිණිසම උපනිශ්‍රේවන පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.